හරිම සතුටුයි. ටොක් විත් බන්දු වැඩසටහන ආරම්භ කරන මොහොත ඉරිදා නිදහසේ සතුටු වෙන්න පැයක් යෝජනා කරපු මොහොතක් අපි තාමත් ඔබ රසික සමගම අපි ජීවත් වෙනවා. ඔබලත් ජීවත් වෙනවා අපි ජීවත් වෙනවා මුළු රටටම නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සුවිශේෂී දවසක් වෙනවා මේ මොහොත මේ පැය මා හිතු පැතු විදියට ඔබෙත් වාසනාවට අපෙත් වාසනාවට හමු නොවන වැඩසටහනකදී මෙවන් වැඩසටහනක් හමු නොවන මොහොතක් මේ තමයි අෂ්ටලෝක ධර්මයේ හරිම සතුටුයි එහෙමනම් අද ආරාධනා කරන්නේ මා සිතු පැතු දෙයක් නොවේ නමුත් කල යුතුයයි ආරාධනා කල යුතුයමයි කියලා හිතුණු නිසායි මේ ආරාධනාව මේ කරන්නේ මේ කලාවත් එක්ක මේ රටේ ජනතාවත් එක්ක කලාත්මක ජනතාවගේ ආදරේ දිනාගත්ත පොදු ජනතාවත් එක්ක හිටපු කලාකරුවන් ට ආදරය කර මැතිතුමන්ලා දෙපළක් ආරාධනා කරන සුන්දර වාසනාවන්ත මොහොතයි මේ එහෙමනම් මා ආදරයෙන් ආරාධනා කරනවා මේ ස්ථානෙට රංගන ශිල්පීන් කලාකරුවන් තමයි මේ පුටු සෙට් එකේ ඉඳගත්තේ නමුත් අද ඉඳගන්නේ ඊට වඩා වෙනස් දෙපළක් බලමු මේ සුවිශේෂී චරිත දෙක මොකක්ද කියලා එහෙමනම් මම ආරාධනා කරනවා මේ රටේ වාසනාවට අපිට වාසනාවට ඉපදී දෙමව්පියන්ට පින් සිද්ධ වෙන විදියට ඉපදුන දරුවෝ දෙන්නේ මේ පිරිමි දරුවෝ දෙන්නා එහෙමනම් මුලින්ම ආරාධනා කරනවා මැතිඳුනේ මර්වින් සිල්වා මැතිතුමාටයි මේ ආරාධනය කන්නත කොට විති හවදි කොහොඳෙන්නේ මල්වල් ඉරුළු තීත කොහෙන් සොයන්නේ ඔයි සතුටුයි බොහොම සතුටුයි දීර්ඝායස ලැබේවා මෙවින් තුමා ඔබතුමා කරුණාකරලා මීටර දුරින් ඉන්න ඔකේ ඔකේ පිටියා දැක්කම මීටරෙත් අමතක වුණා ඒකයි කෝදුවක් ගෙනවද ගෙන එහෙමනම් මීටර දුරින් ඉන්න ද සින්දුවක් නේ සා එවලදී අපේ ශ්‍රේෂ්ඨ ගායක තුමෙක්ගේ අපේ ආවිසත් අරන් ඉන්න තිබ්බා නමුත් पालित पटांगण तन इवरवेन तन मम इन तन कोतन दीने एक तमाई මෙතුන්දිනි ඔබ දෙපළගෙන් මට ආන්න වෙන්නේ අපි බලමු යාර් මර්වින් තුමා ඔබ කියන්නේ ඔබතුමාගේ ගම්මානය සහ උප්පැති වාසනාව මේ ශ්‍රේෂ්ඨ රටේ මම මනුස්ස ලෝකේ ඉන්නේ හරි මනුස්ස ලෝකෙට මං හිතන්නේ මං එන්නේ නැත්තේ විශේෂ තැනක ඉඳලා නැත මේ මිනිහ බෑනේ මන්දු මන්දු උනත් මං උනත් පාලිතුනත් අපාය වගේ තැනක ඉඳලා ප්‍රේත ලෝකේ ඊළඟට සත්ත්ව ලෝකේ භූත ලෝකේ ලෝකවල ඉඳලාම මේ විදියට ඉන්න බෑ එක්කෝ අඳින්නේ නැහැ ගඳ ගන්නවා එක්කෝ බඩගින්නේ ඈ ඒ වගේ ජීවිත ගත කරන්න බෑ අපි තුන් දෙනාම ඇවිල්ලා තියෙන්නේ හොඳම තැනක ඉඳලා හැබැයි හොඳම තැනක ඉඳලා ආවට හොඳම තැනකට යන්න නම් හොඳ විදියට ඉන්න ඕන
මට ප්‍රකාශ කරන්නකෝ උප්පැති වාසනාව ලැබ හොඳම තැන මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකෝ මම දකුණේ ඒ කියන්නේ මම රුහුණේ ඒතර ගියා ඔව් රුහුණේ හරි මම හොරු මම රුහුණේ ඔබත් රුහුණේ ඔය රුහුණේද මම රුහුණේ මාතර පොච්චිය මාතර තියෙකොට තාත්තා මාලිම්බඩ ගල්බමුනේ අම්මා තියෙකොට තු අප්පොච්චි හත්තිලව්වේ අර මක්කයි දොඩවන්නේ නේ එහෙමයි සහතිකත් බෝදු සන්තෝ අයියා මීදරේ මීදරේ වට් 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 ඔකේ සෝරි යා තියෙකොට ඔව් තියෙකොට මම් බෙලියත්තේ අම්මේ තියෙකොට කපුදුව කපුදුව අම්මලා ඔව් ඔව් තාත්තා තාත්තා මාලිම්බඩ ගල්බමුනේ මාලිම්බඩ ඔව් තෙලිජ්ජිවිල කිට්ටුව ඔව් තෙලිජ්ජිවිල එතකොට මම අහන්නේ මේකයි අහන්න ගියාත්මේ එතකොට දෙවියෙක්ද දැන් මේක මේ විදියට මම හිතන්නේ මම ටිකක් බ්‍රහ්මතලයේ වගේ ඉන්න ඇත්තට ඔයාලා ඊට පොඩ්ඩක් බලන්න ලෝකෙ කියන්නේ එතකොට මේ අපි නිකන් normal ඉන්න setup එකේ නෙමෙයි නේ නෑ නෑ නේ කියන්නේ සක්‍රියත් එක්ක නිකන් ළඟින් මැසුරු කර කෙනෙක් සක්‍රියත් ඔබතුමාගේ කොහොමද උප්පැති වාසනාව දෙයන්ගේ පිටින් මගේ උප්පැති වාසනාව මම කළුතර දිස්ත්‍රික්කේ කළුතර කෙලිම මේ ලෝකෙ නෙමෙයි නේ නෑ නෑ කළුතර දිස්ත්‍රික්කේ මතුගම ආසනේ මතුගම ප්‍රාචිලම කොට්ටාසේ යට දොළ වත්තගෙන ඉතාමත්ම සුන්දර ස්වාභාවික විපත කවදාවත් නොවිච්ච වාසනාවන්ත ගමක ඉන්නේ යට දොළ වත්ත එතකොට ඒ යට දොළ වත්තේ තමයි තමන්ගේ උප්පැති වාසනාව පවුල් පරම්පරාව දෙමව්පියෝ උප්පැති වෙලා තියෙන මම මරදානේ ෂා පිචස් ලේන් එකේ පංගම මරදාන පිචස් ලේන් පංගම මරදාන පිචස් ලේන් ඔය උපැන්න සාතිකේ එහෙම තමයි තියෙන්නේ ජයන්ත වීරසේකර මාවත නේ අලුතකේක ජයන්ත වීරසේකර මාවත නේ හැබැයි ඇත්තටම පාලිතතුමා මම ඒ ගම ගැන කියනකොටත් මට හිතුණා ඉපදෙන්න නම් ඒ ගමේ බෑ මූණේ ඇටියට මරදාන හරියටම සුදුසුයි මේ ඔබතුමාගේ අවංකව අහිංසකව ගියේ ඒ මූණේ තියෙන මරදාන ඉෆෙක්ට් එක අනිකේ අනිත් එක මචං පිජස් දෙන්නේ ඒක ඒ පෙනු අඩු කරන්න අම්ම මම හිතේ අලදතර වගේ එහෙම එතකොට තාත්තා තියෙද නෑ නෑ තාත්තා මතකෝ අම්මා නුවර මරදාන අම්මගේ අම්මා ඉඳලා තියෙන මරදාන අම්මගේ අපේ අම්මාගේ අම්මා වරායි වැඩ කළ දෙන කාලේ आरंभक मोन पास එතකොට ඒ විදිහට තමයි පාසල ආරම්භ කරේ. ඔව්. එතකොට අපේ පාලිතතුමන් මම මේ මුතුම ආනන්ද සාස්ත්‍රාලේ. ඉතින් බං මරදාන ඉඳලා ආනන්ද සාස්ත්‍රාලේ කොහොම ඉස්සෙල්ලා මම වෙනස් වුණා අතන අම්බුච්ච එකම ගියායි. අයි ගම්මාන වෙනස් වුණා කිව්වනේ. මරදාන බෙත්තේ වුණාට ආම. ඉබෙත්තේ ජීද යන උපේන සාතිකේ මරදාන කියලා මම තියෙනවා. තියෙනවා තමයි. එහෙම කිව්වනේ. ඊට පස්සේ දන්න හැදුනේ මේ මතුගම එඩදලවත්. ස්කෝලේ මතුගම ආනන්ද සාස්ත්‍රාලේ. පාසල් සමේ සුදුසු නැති වෙන්න පුළුවන් නුසුදුසුනත් මට මේක අහන්න වෙනවා. ඔව්. ස්වාධීනව අහන්නේ කොහොමද ප්‍රේමණීය තත්වය ආරම්භ වුනේ පාසල් සමේ? ආදරේ මූ කරා ගිය කෙනෙක්. මොදම් මුදලාලි ගේ දොර මිස්ටර් ඉස්කෝලෙන්ද? මිස්ටර් මිස්. අම්මා. අයියෝ. අයි නෑ නෑ. අසනේ පියත් නෑ නෑ. ඉතින් මට ස්කෝල් නමුත් ගෑනු ළමයිද පස්සෙන් ආවේ ඔබතුමාද පස්සෙන් ගියේ නෑ ගෑනු ළමයි ගොඩක් පස්සෙන් ආවා මමත් එක්කෙනෙකු දෙන්නෙකුගේ තුන් දෙනෙකු වගේ පොඩි නිකන් ලයින් එකක් දැම්මා ඒක මුලින් ලයින් එක අනේ කියන්නකො ඩාලි හා මුලින් ලයින් එක මුල්ම ලයින් එක ඒ තරංග හිටපු නිසා අර ආපු එක මෙහෙමනේ දැන් අර ඇඟ ඇතුලෙන් එනවා තරංග ටිකක් නිකන් අර දැන් මන් දන්න තරමින් මේ මෙන්න මේ ගීතේ ඒ තරංග තියෙනවා පොඩ්ඩක් මං හම් කරනවා चुवादा किया वो निभाना पड़ेगा ला 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 ले ला ला ले इनवा निकांग रहा तुले कटक 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 गाला बाजू प्रेमी प्रेमी नहीं ओयो ओयो मुकद मैं वहीं तुम्हारे यान नहीं एक इन्हें एक ना रहने यंग धने नेक कैने ओय आराम में पालवे नहीं पानी विड़े लेकिन हम लोग में एंड याना कुट අර සින්දුව තමයි ආවේනේ හරියට හරි මේ සින්දු නයිස්
ताले लाले ओ नीतरे दुरिंगिन गोविंद हैदे बलन नग मलले लाले नीतरे दुरिंगिन जेप्ताल नहीं थे जेप्ताल नहीं थे कहूँगा अभी අපි මොන මට පේන අඩුවේ කියලා මේක දැම්මේ අපි එමනම් බාලිත මාත්මයා මේ බාල්පිතුමා ගාවට යන්න මේ ප්‍රේමයට ආරම්භය කරපු දැන් මගේ ප්‍රේම ගැන මං කිව්වනේ ඔව් කිව්වා ජවදා කියව වාවනේ මෙතන නිබහානා පරේක මේ නිබහානා පරේ ඒක ගැටි ඇයි ඇත්තම බාලිත මන් ඔබගේ දැන් පාසල් සමය ඇත්තම කලුතර පැත්තෙන්නේ ඒ ටාගට් උනේ වෙලා ඉවර වෙලා අර ඔය මේ කිව්ව ටික ආවේ මොන වගේ වයසකදද කොහොමද මිස්ටර් පාසලක්ද මිස්ටර් පාසලක් නම් තමයි අපි ඉතින් වැඩි මිස්ටර් වෙන්න ගියේ අපි ප්‍රියක් වෙන් වෙලා හිටියා ප්‍රේමය ගැන ලොකු මේ එහෙම එකක් නැහැ ඇත්තට එතකොට මේ මට ප්‍රේම කරන කට්ටිය මට ආවට ඉතින් මට එහෙම ප්‍රේමයක් නැහැනේ ආ එහෙම ආවද එහෙම ඇවිල්ලා තමයි මේ ගැට ගැහුනේ මම මේ ආවා කියලා දැනගෙන තාමත් ප්‍රේමය කියන ගාවේ නැහැ තාම දැන් මේ දැන් තමයි මතු වෙන්නේ මේ මෙයාට ප්‍රේමය ආවේ නැහැ මොකද ආවේ ප්‍රේමය මොකද ආවේ ප්‍රේමය ප්‍රේමය ආ ප්‍රේමය දැන් තමයි මේ ප්‍රේමය 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 නේ ආවේ නේ දැන් තමයි ඒක දැන් මේ උද්දීපන වේගෙන එන්නේ. එතකොට කවුරු හරි හිතනවා මට මේ ප්‍රේම කරන්න කැමති කියලා එහෙම මේ ටෙලිෆෝන් නම්බර එහෙම දුන්නට කමන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ බාලිතුමා මේක හරි වටිනවා මාර වාසනාව. හරි. ඒ කියන්නේ දැන් මේ දැන් මේ මොහොතේ උනත් ප්‍රශ්නයක් නැහැ කියන තත්ත්වයන් මට ප්‍රකාශ කරපම පුදුම පිනක් ඒක. ආයෙත් ඕන තරම් දැන් දිනන ප්‍රේමෙට හරි අමාරු යන්නේ. බාලිතුමන් ප්‍රකාශ කරන්නේ රාගයෙන් තොර රාගයට අවශ්‍ය දැන් කලමනා තියෙනවා ප්‍රේමයෙන් බැඳි එහෙම එකක් තමයි තරුණියක් හොයන්නේ මට රාගයෙන් තොර කියන්නේ ඔය දෙක පරණකොට පැවැත්මක් නැහැ එතකොට පාලිතතුමන් මේ දෙකම පටල ගත්තොත් පැවැත්මකුත් නැහැ කියලා කියනවා මම හිතන්නේ මෙතන මොකුත්ම වෙන එකක් නැහැ ප්‍රේමයෙන් කරා ප්‍රේමයෙන් දෙනවා රාගයෙන් කරා රාගයෙන් දෙනවා ඒ අර සින්දුවේ තිබ්බේමයි නේ එමන රාගෙන් තොර දැන් මට මෙතන පොයින්ට් එකක් ආව බං ආසල් සමේ ලව් කළා කසාද බැඳම අපි කියනේම ලව් කරන කාලේ කියලා ඉවරයිනේ ඔව් කියලා ඉවරයි ඇත්ත අපරාදෝ නමුත් ඒ ළමයා ලැජ්ජාවට අපිට මොනවක්වත් කියන්නේ නැහැ අපි කියන එක අහගෙන ඉන්නවා ආදරේ කරනකොට අපි නේ කියන්නේ වඩා ආදරේ නම් මෙන්න මේමයි එක එක දේවල් පිච්චුරු අර කී ඇමිරි මේ එහෙම කරගෙන ඉන්නේ අවශ්‍ය පාසල් සමයේ ඉවර වෙලා ඒ ළමයා කසාද බැඳන් පස්සේ ඒ ළමයා කියනේ වහගෙන අපිට වෙනවා මුළු ජීවිත කාලෙම ඉන්නේ නේදවා අපි කියනේ මේ කියලා ඉවරයිනේ ඒක මාර ගැටලුවක් නේද ඔව් ඉතින් ඒ ළමයා කියන අපි අහගෙන ඉන්න බයි ඒක තමයි පාලිත කියන්නේ පාසල් කාලේ ලව් කරලා බැඳෙන්නේ නැතුව වයස මූකරා ගියාම දෙන්නම කතා කරන්න ඕනේ ඒක තමයි මේ දැන් හොයන්නේ දැන් අර ඇත්ත දැන් මම අහන්නේ මේ වගේ ආందోලනාත්මක රටේ සුවිශේෂී චරිතයක් මොවින්තුමා ඔබතුමා මම දන්න තරමට මේ වගේ සුවිශේෂී ආందోලනාත්මක චරිතයක් ඉස්කෝලේ සමයේදී මේ ආందోලනාත්මක තත්ත්වයේ තිබ්බද මචං සහතික පල්ල අපේ ඉස්කෝලේට යන්න වාහනයක් ගෙනියන්න බෝක්කුවක් නැහැ ප්‍රින්සිපල් මට කිව්වා මර්වින් මෙතන බෝක්කුවක් නැහැ මොකද කරන්නේ මොකද්ද වසර වසර ඉස්කෝලේ ගහන වසර අනේ ඉස්කෝලේ ගහන වසර වසර කියලා අහන්නේ ඒක බෑ වසරේ නෙමෙයි වසර වසර උන්නේ නැහැ නේ ඉස්කෝලේ කාලේ නෑ 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 ලෙඩක් වෙනවනේ ගන්න බෑ හරි ඒක දැන් බිලියත් එක කට්ටිය ඇව්වොත් ඒකල දන්න වෙයි හරි පෝල් කොටන් කපලා මම බෝක්කුව හැදුව කොල්ල දාලා හැමදාම මම නායකත්වයේ තිබුණා මොකද සාහිත්‍ය සමිතිය මම සභාපති රිල්ස් කෝඩ් එකේ කැප්ටන් පන්තිය මොනිටර් තව ලොකු වෙන සීනියර් ප්‍රිෆෙක්ට් තේරම තිබුණේ ඒක එකපාරක් ඒ ළමයා නම කියන්න හොඳ නැහැ ඒ ළමයා ලොකු තනතුරුක ඉන්නේ මම ආදරය කළා මේ
लौकिक ब्रेक दम मन साहित्य समिति सभापति ने सभापति ने सिंधु किया बै मंगो को मजा वो योजना कर पा अंतिम मन सिंधु अख्यान की अटकी अन्न बैन तीनों टाइम टेबल ऑर्डर कथावा सिंधु मत मेक लौकिक ब्रेक ने मतु पलपुरी कसाद बंदी कथा नुकर पड़ा कंग हेन पड़ा एसपे पड़ा बीर के बंद मुका लगे लव करना मूल काले मैं तुम अभी किए ना तमें खेल वहां किया मिला कथा मता को ना किया किया की बात मट गया है नू නොහැ කියා නොවේ අකලට කෙස් මේවා කෙස් හැලුණු. ඒක දැන් මෙයා පුළුවන් කාලේ අරයා කට ගහන කට ගහන කට ගහන මෙයාගෙන අහන් හිටියා. දැන් යාට ගන්න බෑ කඩුව ගන්න වෙලක් දුන්නේ. දැන් මෙයා නොහැ කියා වෙනකොට තමයි යාගේ ආදරේ කියන්න පටන් ගත්තේ. එතන මෙයාට බෑනේ ඉතින්. අන්න බලන්න තේරුම් ගන්න තේරුම් ගැනීම හරි අදී නේ. මේ මැතිතුමාලා මට තේරෙන්නේ නැත්තේ මැතිතුමාලා දෙන්නාගේ හරි සුවිශේෂී වාසනාවන්ත ගතිගුණ තියෙනවා හරි එකමුතුකම ඔව් හරි එකමුතුකම හැබැයි මං කියනේවා මෑර නොතේරීම තමයි එකමුතුකමේ ජයග්‍රහණය මේ කොහොමද මිත්‍රෝ මුලින්ම හමුනේ කොහොමද පාලිතුතුමා මුලින්ම හම්බ වුණේ අනුරමන්න මතක අනුරමන්න නේ මාතෘත් අපි හරි සිය සිය එදේ බැලලා රෝදයාත්‍රා අපේ සෙට් එක ගියා මතකද අනුරාධපුරේ එතකොට මෙයා තමයි එතන ලොක්කා ඒ වගේ වීරකම් කරලා තියෙනවා අපි ඉතින් මචං මර ගැව්වේ නෑනේ මෙයා ඒ දවසේ තරුණ කොල්ල මම පොඩි එකක් තරුණ නේ මෙයා මැදි වියේ මගේ පොඩි චාම සාමාන්‍ය 17 18 ගාන බා තනග ගන්නේ දාවි මේ නෑ අම්මත් එක්කයි වඩාගෙන ඔව් බෝතලේ සුප්ප යතේ ඒක නෙතර මතක මට ඒක නේ මතක මෙයා නිතරම හදන්නේ මචං අපි දෙන්නට වැඩි කුක්කු පැටියා නේ බාල බා කුක්කු පැටියා අනේ අනේ මර්ධානේ නම් නැත්නම් මේ මර්ධානේ ඩයල් නෙමෙයි අරු මොහොමද අපේ කවුරුත් දන්නේ නැහැ කතා තමයි කියන්නේ නෑ නෑ මෙහෙමයි ඇත්තටම දැන් මෙතන කතාවේදී අපිට පැහැදිලි දැන් යෝජනාවකුත් කරලා තියෙන්නේ දැන් තෝරනවා කියලා හරිද ඒ කියන්නේ අපිට වඩා තරුණ බවක් ඇත්තටම පාලිතතුමන් දැන් පෙන්නලා ඉවරයි හරිද අපි ප්‍රාර්ථනා කරනවා කතාවෙන්ද පෙනුමෙන්ද නෑ නෑ සියලු අංග ලක්ෂණ වලින් ඉල්ලීමෙන් පවතිනවා ප්‍රේමය සියලු අංග ලක්ෂණ මාර වාසනාවක කැමොඩෝ පීටන්නේ දැන් දැන් මට දැන් මේ ප්‍රශ්නයක් දිනන අය දැන් මම ඉල්ලුවට වඩා නෑ කවුරු වෙන කවුරු ඉල්ලන්න ඕනේ දැන් මම මේ කයිල්ලනවා ඉල්ලනවා ලැබෙන්නේ. ඉතින් අපි 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 දෙන්න කීමුකෝ මේ ඉල්ලීමක් කරන්න කියලා අපි කීවා. ඒක අනේ රුමින. අද මේ ප්‍රෝග්‍රෑම් එකේ ගානේ බඳුනේ. බඳු ඉල්ලීමක් කරන්න. අපේ පාලිත තෙවරපුරණ තුමන්. මෙතු තුමන් බලාපොරොත්තුෙන් ඉන්නවා. රාගය වෙනම මොනවද ඒව මෙව ඔක්කොම වෙනම තියනවලු. මට කියලා පටලගෙන මං වැඩිතිකාරයෙක් වෙන්නත් බැරි තත්ත්වයක් මට තියෙන්නේ. මේ වගේ ඉල්ලීම් මට කරන්න ලැබීම ගැනත් මං පොඩ්ඩක් කල්පනා කරගෙන තමයි මේක කියන්නේ. හැබැයි පුළුවන් කමක් තියෙනවා නම් මෙන්න බොහොම විවෘත ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් ප්‍රේමණීය தත්වයකට පත් වෙන්න සූදානම් වෙන ඉන්න සූදානම් වෙලා ඉන්න මොහතක ඉදිරිපත් වෙන්න කියලා. ඒ සියලුම ලියුම් තුම් බඳුගේ ඇඩ්‍රස් එකට එවන්න කියලා. ඒ සියලුම ලියුම් කියුම් මර්වින් තුමාට දැනුම් දෙලා බඳුගේ ඇඩ්‍රස් එකට. ඔයාගේ ඇඩ්‍රස් එක. ඔයාගේ මට ඇඩ්‍රස් කරන්න මර්වින් තුමාට බාර දෙනවා. ඔයා ඇඩ්‍රස් කරලා අපි දෙන්න එක්ක කතා කරමු. අපි දෙන්න එක්ක වෙලා එනයි ලියුම් බලන්න එනවා. එච්චරයි එනම් කරදරයක් නැහැ. හරි.
ඔය ඉල්ලීම වැඩක් නෑ මෙතුම කරුයි මාවත් නැත්තම් මේ ඉල්ලීම මම හිතන්නේ මේ වැඩතරාන ඉවර වෙනකම් කරන්න වෙනවා කියලා මට නිකන් හිතෙනවා එතකොට මට සැකයි පාලිතුමනි ඔය මෙලියුන් ටික බලලා නෝන මාත්මයි ඉන්නවා බලාගෙන කමක් නෑ ඔය ලියුමක් එක දෙකක් එම්මෙන් යටින් ටේප් වෙලා මෙතුමන් මට යෝජනාවක් කරයි දන්න බඳු මේ ලියුම නනම් පොඩි එක විදියක් තියෙනවා කියලා මම නෑ මට එහෙමලින් ආසාවක් ඉන්නේ නෑ මම සත්‍ය ප්‍රේම බුංගරාජය මේක නිසා මගේ නෝනට මම සැබවින්ම දැන් ළඟ ඉන්න නිසා ආදරය කරනවා ළඟ බලන් ඉන්න නිසා නැති වෙලාවට මේ වචන මගේ ළඟ අඩුයි හරිම මේ මේ අර බලා ඉන්නවා නේ බලා උන්නේ සමදා ඔබේ මූණ දැකලා මරුණක් කමක් නැහැ කියලා කියන්නේ ටොයිලට් ගියත් කමක් නැහැ මූණ බලන් ඉඳලා ආ මම කර කිව්වද නෑ නෑ මොකුත් මං කිව්වේ නෑ මම මොනවද කිව්වද නෑ නෑ හොඳට හරි හරිම වැදගත් හරිම ස්වභාවිකව ප්‍රකාශ කරා ඒක හොඳයි ඒක 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 තියෙනවා සભ્યත්වයක් තියෙනවා බොහොම සෞම්‍ය කමක් තියෙනවා නිකන් මල්වස්සක් වස්ස වගේ ගතියකුත් ගාම්භීර ගතියකුත් ඔව් ගාම්භීර ගතියකුත් තියෙනවා සම්බන්ධතා මෙදිරිට ගිහිල්ලා එහෙම එන්න इतरम अहिंसकाई ඔබට පිදුව පෙම සඳ මෙන්නින් සකයි ඊතරම් අහිංසකයි අපට උරුම නැත දුක් කඳුළු සදා කාලයට අපට උරුම නැත දුක් කඳුළු මැලවුණු මල් පෙති යලි පුබුදන්නට අපේ ලොවට හෙට නිරුපායා එනවා ආවාට තිබුණත් නිසසල සඳ මත එය පරිප්‍රියං කරයි මක්කාට නැතුවත් ඔබට පිදුව පෙම සඳ මෙන්නහින් සකයි ඊතරම් අහිංසකයි හරි පළවෙනි ප්‍රශ්නේ කාගෙන්ද आदर कर
ඔබ දෙපළ වෙන් වෙන් විදියෙන් ඔව් ඔය කියන්න බෑනේ ඔ දැන් නෝ එක දැන් මම කල්පෝද යෝ මේක මේ මැද මැද එක ආද යස්ද නෑ නෑ නේ මම ඒකටම ඔබ ඒකටම ගේන නිකන් දෙම තියන්න මෙම් කොච්චිලෝ දැන් හරි එහෙමනම් පාරෙත් මන් එහෙම නෑ නේ ෂා මේ පාට බොරු इतने बाला ने अरे को मैदे टा दिया लाओ तो एक याने प्रयोग है बोलो क्या लगे तो को डारी मोविन तुम आ गया ना को ऐत्ते का मैं ऐत्ते का यस किया ओ यस मगा तो ये तो ओ मगे अभी मगा एक बार देने को ना प्रेम करा दिया ओ एक एक टाइम में के देने को ना प्रेम 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 बस दो दिला दिया यस හැබැයි දෙකකට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා කමන්නෑ කියන්නකෝ ඔය ඇහුවේ දෙන්න කියලා නේ ඇහුවේ ඔය එහෙනම් ඒ දෙන්න ඈ දෙන්න කවුද කොහමද මොහොත නීලයි මම කියන්නේ දෙන්නෙකුට නීලයි කමලයි චම්පයි රේකයි හරි වානුමති නය නයි සඳලේ එච්චර ගොඩක් නෙවෙනේ දෙන්නයි දියගෙන යෑමට එන ලින්ද මේකයි මේ ලින්ද ළඟ නිතරම අවු මේකයි අපි ගමේ ගොඩේ මිනිස්සුනේ කෙලින්මනේ කෙලින් රයිට්ස් විජේ කුමාරයත් ආවේ 800ක් එක්ක ඒ වින්දා මම නිකන් 7-8 දණෙක් ආපම මොකද නේ මොකද ප්‍රශ්නයක් තියෙන හරි නෑ කිසි ප්‍රශ්නයක් නෑ පාලිත් මන් මොකද මේ කරකවන එක මෙහෙම කරේ මෙයා කාට ලව් නොකරනෝ නම් හරිද එක්කම ලිදක් ඇතුලේ බහැලින්න ඕන එහෙම නැත්තම් වඩගත වෙලා ඉතින් ඔයි බොරුව එතුමා තමයි කරේ බොරුවනේ ආන්නේ අවශ්‍යකර යස් කියලා කරගුවේ නෑ නෑ එන්නේ මේ ඔබතුමා නම් අරි චෝකා රයිට් අනිත් එක එහෙම නා අනික කරකෝ ඔකත් කොහොම කරකවයිද මන් දන්නේ නැහැ පාලිතුමන් මන් දන්නේ නැහැ කොයි වෙලාවක හෝ බිරින්ද සමග පොඩි නොරක්කාඩුවක් පෑයකට දෙයකට හරි නොක්කාරි වෙලා නිදන කාමරේ නැතුව නිකන් සාලේ බුදිය ගන්න උනාද අපෝ ආ අනන්තයි අප්‍රමා නෑ නෑ එහෙම කරපන්න උත්තර දෙන්න ඔබතුමා කරු උත්තර කියන්න නෑ නෑ උත්තර කරගන්න කරගවපන් කරගවන්න යස්ද නෑ කොහෙද කරගවන්න යස් 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 අපි දෙන්නව යස් දැන් මේමයි නෑ ඉන්න ඉන්න දැන් ඉන්නකෝ දැන් කරගවවනේ රයිට් එහෙමනම් දැන් පාත් කරන පොඩි මොන්ටිසෝරි එකට අවිලා වගේ අප්පා හරි අමාරුයි මොන්ටිසෝරි බාලා සලවයි ම ඕමෙන් ඉන්න දැන් මොමෙන් තුමා ඉන්න කරුණා මෛත්‍රියෙන් ඉන්න බලමු දැන් මේ මොකද්ද කියන්නේ මොකද්ද එළිය කියන්නේ නෝරාට පේන්නේ එළියේ අර මම නැවතු වගේ වුණා ඉතින් නෑ මං එහෙම කිව්වා මම තරහලා ඉක්ුවා දැන් පල්ලේ පල්ලේ නැත්තම් උරුස්ස වැඩිය දේවල් පුදේ උරුස්ස ගාව නෑ අමනාපකම් ඇති වුණාම නෑ ඒ ඔබතුමාගේ නෑ මචං ඇයි එහෙම එළිය එක බොහොම සොඳුරු සුන්දර කාන්තාවක් සහ නෝන මාත්මෙක් ඉන්නවා කියලා මම දන්නවා එච්චර අවංක සුන්දර ඉවසීමක් තියෙන එහෙම චරිතයක් ගේ ඇතුලේ ඉඳෙද්දී කොහොමද ඔබතුමා එළියට එන්නේ නෑ මට ඕන මේ දුක මවා ගන්න හිති බාක්කසී දුක ඉතින් මවා ගත්තා මට එනවා සින්දු ආණ්ඩන්නේ එළියට වෙල කියන සුදු මණිකේ කියන්න පන ඒ නෝන කාමරේ නෝන කාමරේ ඊළඟට එයා කියන්නේ පැති මේ 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 රෙකෝඩින් එක තාලා රෙකෝඩින් එක ඊළඟට මහා චණ්ඩ සුලංගක මැදිවි ඉන්නේ තනි වෙලා ආ එතුමිය කියනවා ඔව් ඔය කොහොම හිටියත් මවින් එන්න මා සොයා ආමේ සින්දු තරගය ඊමකට ආයි යන්නේ සින්දු ඔහොම ගම යනවා කියලා කීයට වෙලාව ගියේද වෙලාවක් අවෙලාවනේ වැඩියත් ඔහොම දේවල් වෙන්නේ වෙලාව අවෙලාව වෙන්නේ වෙලාවට වෙන්නේ නැහනේ අවෙලාව හරි එමනම් ඒ අය හොඳ හරි හරි සුන්දර වටින කරකවිලි ටිකක් කරකවන්නේ හොඳමයි එහෙනම් අයිලඟක ඔබ දෙපළ වෙන් වෙන් වශයෙන් කොයි වෙලාවක හෝ මුහුදේ හෝ ගලන ඇලක හෝ ගඟක හෝ වැවක හෝ ශරීරේ නිර්වස්තරව නාල දිනවන අම්මේ ඇයි හෙළුවෙන්නේ පොඩි කාලේ නොදන්න කම නිසා වයස කීයද මොවින්තුමා පොඩි කාලේ කියන්නේ චූටි කාලේනේ අම්මක් නාන්නෙක් යනවා ගඟට ගමේ ගඟක් තියෙනවා කිර මොය ගලා බහින්නේ අපේ ගෙදර ළඟ අපි එක්ක ගිහිල්ලා කියනවා නාන්න ළමයි කීයක් විතරද වයස ආසයි මරේ මොකද ගොඩක්ම චූටි නම් වැඩකුත් නැහැ මේ නෑ අවුරුදු මේ 7 අපෝ ඒතර මේ හෙළුවෙන් හිටියත් වැඩක් නැහැ නෑ ඉතින් ඒ කාලේ අපිට ඉතින් එහෙම තමයි අපි ගොඩේ මිනිස්සුනේ ඉතින් 7-8 එහෙම වෙලා දෙන රයිට් හරි බොහොම සන්තෝසයි හරි එතකොට පාලිතතුමන් මෙහෙමයි අර වතුරේ තියෙන ලොකු ආස්වාදය ඔව් ඒ ආස්වාදේ උප්පරෙම ගන්න ඕනේ ඒක
එක ටවල් එකක් පටලවගෙන තව එකක් අත දාගෙන ඒක අසෙන් අත දාගෙන උළු උළු එහෙම ගන්න බෑ ඒක ගන්න ඕනේ මට ඒ ආසාව තිබ්බ ඇතර ඒ අදටත් එහෙමයි ඊට පස්සේ මම වත්තේම හදාගත්තා නාන පුළුවන් තරම් පොඩි වැවක් මං ගියා බලන්නේ මට පිට කවුරක්වත් නැහැ ආපිය ගැලව එතන උඩින් දැම්ම ෂෝකේ බැස්සා ෂෝකේ උඩට ආව මම සෞඛ්‍ය මේ නෑමක් ආ නිරෝගී සම්පත්තිය හැබැයි ඉතින් මේක තව දෙන්නේ කිටියොත් ඔව් දෙන්නේ කිටියොත් රටනම දෙයියන්ගේ පිටයි ඒ මං අනුමතින් නෑ මේ එතකොට අහල පහල කවුරුත් මේ තමන්ගෙන නේද ඒ යති ප්‍රේමණීය සම්බන්ධයක් වෙන්න පුළුවන් නා සොඳුරු ලෝකෙකට යන්න පුළුවන් එහෙම නිකන් දිව්‍ය ලෝකෙට යන්න ඕනේ නැහැ මේ තියෙන බඳු අලියෙක් නාන කොට ඇඳුම් අඳන්න කිව්වොත් අර ඇප්ලිකේෂන් එකට ඕක පොඩ්ඩක් ෆිල් කරමුනේ ඕක අලියා නේ නා අලි සන්ත නේ බඳු බඳු අලියෙකුට ඇඳුම් අඳලා නාවන්න කිව්වොත් මොන තරම් කරදරයක්ද හරි අමාරු ඇත්ත අමාරු වැඩක් නේ එහෙනම් හරි සාර්ථකයි පුරුදුර එහෙමනම් ඊළඟ එක කරකවමු නේද කොයි වාරි මොහොතක දෙපලට යම් කිසි වැඩක් කරලා ෂා අපරාධින මේක අපි කරේ කියලා එහෙම දෙයක් වෙලා තියෙනවාද ජීවිතේ ෂා මේක නොකර 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 හිටියනම් ඊට වඩා හොඳයි නේ එහෙම හිතිලා තියෙනවාද කරලා කෙසේ වෙතත් හිතිලා තියෙනවාද නෝ मित्री අපි දැන් ඉන්නේ ආවට වැඩි ඉක්මනින් යන්න කියලා බලන්න ඉන්නේ නැනුම් බැලුම් යන්න දෙන්නේ ගලවගෙන මොනාලා ඕ රයිට් එමන සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා නැමෙත අපි මෙතුමන්ල සමග බොහොම ආදරෙන් කතා කරන්න බලාපොරොත්තු काले अम्मा के उपुले नल होनु ताले मटता मसीवे मैं आदरे मा ओ मिन तुरुले नहीं ने उले मैं नी मगे मैं दुन्नो वामी रंगुले ही नामी मटता मसीवे एक गीत रावे मा बाल काले अम्मा के उपुले नल ओनु ताले मटता मसीवे इगे नीम उपगे दनयाई सिता ඉවසීම කරුණා ගුණ දංගොතා දුරලන්න වංචා මදමාන ඊර්ෂා මේවාගේ රට නෑ අවවාද දුන්නා මා බාල කාලේ අම්මාගේ උකුලේ නැල වුණු තාලේ මට තාම Darling, mother's house.
ඔබතුමා ගැන ඔබතුමන් මොන වගේ කෙනෙක් කියන එකද ඔබතුමන්ගේ හැඟීම ඔයා දැන් මොන පැත්තේ ඉන්නේ මේක නිසා පේනවා අඩු ඔබ හරි පැත්තේ ඉන්නේ මෙතන ඉන්නේ මෙතන මෙතන මම මෙතන ඔබතුමා ගේ ස්ටයිල් එකට දාන්න කවන්නෑ නෑ කමන්නකම ඔබතුමන් ඔබතුමන් ගැන මොනවද මේ මම මෙහෙම කෙනෙක් කියන එක ලොකු කම පොඩි කම නෑ නෑ මම ඇත්ත වශයෙන්ම මේ මිනිස් පවුලේ සමාජිකයෙක් පමණයි කෙටි ඔව් වැඩි කතා කරනකොට වාර වේලාවක් නැති වෙනවා හරි එහෙමනම් පාලිතතුමන් මම කියනද ඔබතුමන් මොනියම් කෙනෙක්ද එහෙම නැත්නම් ඔබතුමන් ඔබතුමන් ගැන ප්‍රකාශයක් කරන්න පුළුවන් මම මම මොන වගේ කෙනෙක්ද කියලා සමාජෙන් අහන්නේ නෙමෙයි නේද සමාජෙන් කෙනෙක්ද කියලා දැනගන්න නම් මට තියෙන නඩු ටික අරගෙන ඒවැ චෝදනා පත්‍රය කියවන්න ඕන එහෙම තමයි අපිට දැනගන්න ඕනේ එහෙම තමයි දැනගන්න ජනතාව මර්මින්තුමා ඔව් දන්නේ නැති ඔව් මර්මින් සිල්වා තුමන් දන්න දෙයක් කියන්නේ ජනතාව දන්නේ නැති නෑ ඇත්ත වශයෙන්ම ජනතාව නොදන්නවයි කියන්න බෑ බන්දු මම මෙහෙමයි හැමතිස්සෙම මගේ මිනිස්සුන්ට එක එක වෙලාවල් වලට දැන් අපි මෙහෙම ගත්තොත් ආවේගශීලී වෙන වෙලාවල් අපිට තියෙනවා නැත්තේ නෑ පන්සලට ගියාම ආවේගශීලී වෙන්න බෑනේ රැස්වීමට ගියාම කතිකත්වයේ තියෙන්න ඕන සමාජ වැළවලට ගියාම අවබෝධයක් තියෙන්න ඕන නමුත් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය දේ කරන්න ගියාම එතෙන්දි එන පීඩනයට මුහුණ දෙන්නත් නිර්භීතකමයි ශක්තිය තියෙනවා ඒක හැමෝම දන්නවා හැබැයි මගේ නොදන්න මගේ ඇඟ ඇතුලේ හැංගිච්ච අන්න ඒකයි හරි හැංගිච්ච බොහොම මේ මිනිස්සුන් දෙක පේන්නේ නැහැ නොදන්නා අහිංසකකම ඒක ඇඟ ඇතුලේ තියෙනවා ලෝකෙනේ තියෙන්නේ අර ඕ හෘද ස්පන්දනේ තියෙන්නේ ඔය එලා ඔරලෝසු කට්ටි තමයි ටොට් 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 ගාලා ඔක්කොම යන්නේ ඒවා තිවිච්ච දෙන් දෙයියනේ කියලා සමාජේ ඔබ ගැන පාලිත තෙවරප්මරමයන් කියන්නේ මේ සමාජේ ජනතාවත් එක්ක තිබ හෘද ස්පන්දනයක් අවංකවම එහෙමනම් මේ ජනතාව දැනගත්ත ඒ තෙවරප්මරම මැතිතුමාගේ ජනතාව නොදන්නා දේකුත් තව තියෙනවා කියන පොඩි පණිවිඩයක් මෙහෙමයි ඇත්තරම නැහැ ඔක් දැන් ඒගොල්ලෝ දන්නේ නැත්තේ මම දැන් මෙතන මගේ දැන් ආදරේ උද්දීපන වෙන දැන් කියන කතාව විතරයි දන්නේ නැත්තේ ඒක තමයි අර ඉල්ලීමක් කරේ ඇවිල්ලා හම්බෙන්න කියන්නේ අනිත් ඔක්කොම දන්නවා හරි මට පොඩි පහින් මම පොඩි පහින් දෙයක් කියලා දිනවා ෂෝක් කතාවක් කියලා දැන් කිව්වනේ මේ මේ ඇමතුමා කිව්වනේ මොකද්ද මේ මේ විවාහ ජීවිතය ගැන දැක්කාම මේ මේ දැක්කාම ආදරේ හිතුනාර මේ කියලා දැන් මම දැකලා තියෙනවා මේ රටේ ගොඩක් දරුවෝ ඉගෙන ගන්න ඕන කාලේ
ලව් කරනවා. ලව් කරන්න ඕන කාලේ ඉගෙන ගන්න. කසාද බඳිනවා. ආ කසාද බඳිනවා. කසාද බඳින්න ඕන කාලේ ඉගෙන ගන්න. උසාවියේල දරුවෝ එල්ලගෙන ඉගෙන ගන්නෙම නැද්ද? ඉල්ල දික්කාසාද වෙනවා. අයියෝ. දික්කාසාද වෙනවා. ඒ පන්ති දෙක තුනම එකට යනවනේ. දැන් ඕක මම අදම හැමෝම උසාවිය යන මිනිහ දකින්නනේ මම දා අධිකරණයේ දික්කාසාදන කුඩු ගහලා තියෙන මේ විවාහය ගැන අවබෝධයක් ඇති ගාව. දැන් අපි කසාද වෙනවා අපි බලන්නේ ඉස්සෙල්ලා නෝනාගේ මූණ දියාව. ඒ කියන්නේ අපි ආදරේ දෙන. එතකොට තමයි යථාර්ථය දකින්නේ. ආ යථාර්ථ නෙමෙයි. අර මම වෙන හැමතුමා වගේ අර පරිවෙල ගාවින් මෙතනින්ද සින්දු ගන්න ඕනේ එතකොට උගස ගාවින්. ආ එළියේ ඉඳන් කියලා ඇතුලෙන් මේ කාමර මෙච්චර කියලා කියලා බලන්න ආවතන නෑ මට මේකනේ මොන මොකක්ද නෑ නෑ මචං ඒක බන්දු නොතේ මම කිව්වේ මෑයි වැදර ගන්න යයි මම නොතේ රෙන කෙනෙකුට ඔව් ඒකනේ විභාග ෆේල් වෙන්නේ විභාග පාස් වෙන්නේ බයි ඔච්චර ගුරුවරු තේරුම් කරලා දුන්නත් ඒක මෙතෙන්ට හදවතට සහ මොලේට වැඩ කරන්නේ නැතිනම් හැමදාම බින්දුවනේ ඉතින් පාලිතියට මං කියන එක තේරුනේ නැහැ පාලිත එහෙම ගීතයක් හරි එළියේ ඉඳන් ගායනා කරනකොට තියෙන සුන්දර හැඟීම බලන්න ඊට අමතර මර්වින්තුමා සුන්දර හැඟීම බලන්න ඒතර කාමරෙන් කොහමද රිටර්න් කරනකොට ඇයි බලසින්දු ඒකේ තියෙන පොඩි ඇත්තටම මෙතුමා තරහ වෙන සොම්මියා හරි එහෙමනම් තාලේ අවසන් අවසන් තියෙනවා ඒක කඩකටු ගොඩක් තියෙනවා අපි නගුරක් අරන් වෙනම වෙලාවක හම්බෙමු අත්තිලව්වේ හරි සතුටයි මර්වින් සිල්වා තුමනි බොහොම පිං ටෝක් විත් බන්දු වැඩසටහනට ආරාධනාව පිළිගෙන ආපු එක සතුටයි ජය සම්පත ඒ වගේම පාලිත දෙවර ප්‍රමුතුමනි ඔබතුමාලට බොහොම පිං මේ රටේ රටේ රාජ්‍යවල අරේ මේ අපි මන් දන්නේ නැහැ චරිතයක් වශයෙන් මා ආදරේ පිළිගන්න දෙපළක් අනිවාර්ය බොහොම සතුටුයි දීර්ඝායුෂ ලැබේවා ලෙඩ දුක් තුරන් වේවා ලං වෙන්න ඌමනා නැහැ හිතෙන් අදවතින් අපි ලං වෙමු එක දෙයක් මට කියන්න ඕන මේ මීටරේ දුර ප්‍රමාණය අනුව මම කනගාටු වෙනවා අද කසාද කොච්චර ඇරිලාද කියලා. ඒ මීටරේ දුරින් එපා ඉන්න. පොරුවට පොරුවෙත් එහෙමද ඉන්න ඕන? නැත්. පොරු දෙකක් දැන් හදනවා. මනමාලික පොරුවක මනමාලික පොරුවක මීටරේ දුර තියන්න එපා. හොඳයි ඒක. ඒකෙන් දිගරම කල් බලපානවනේ. මේක තියෙනකම් බලපානවා. එහෙමනම් මේ ස්ටෝරි එක මම ඒ ගෙදර ඇවිල්ලා දැනගන්නද මොකක් කරි ගන්නද වැඩසටහන ඉවරයි. ඔව්. ඒක අපිට යන්නේ දැන් ලස්සන. මරණ කතාවක් තියෙන. ලස්සන නෑ. දැන් ලස්සන අපිට එනවා හඬක් මේ මේ ඈතින් එනවා. සුන්දර. ඒකට අපේ තියෙනවා මේ ඕල්බෝන් dance එක. ඒ ඕල්බෝන් dance එක ක්‍රේට් අවුට් එක කරන්නේ මම. ඒකට පොඩි සපෝට් එකක් දෙනවා. හැබැයි ඔක්කොම ගමේ ගෑමේ ඔග්ලින් තල ඔග්ලින් අල ඔග්ලින් සෙකිලි ඔග්ලින් බ්‍රේක් ඩාන්ස් මොකද? අවර දෙකල් සෙක්ලොම් අර කලි 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 ඒව නැහැ. ආ. මොකද මේ රයිට් කමින්